कक्षयो निभानम् द्वेषयो निभानम् मोहक्षयो ගෙදරක එ පවුලක ඉන්න සල් දෙනාගම කර්මජ විඥ්ඥානයේ තේජෝස්තතිය හල පහල යෑම නිසා දරුවෙක් මන්දවාාන්සිකෝ හිප දෙනවා ට ඇ නෑ නෑනෑ ඔක්කොගේම කර්මජ විඤ්ඥානය තේජෝ විස්තතිය හල පහල යෑමක්න වේතන වෙන්නේ ඔයාගේ කර්මජ විඤ්ඥානී ඇතිව ප්‍රශ්නයක් මෙහෙමයි. අනිත් අයටත් එයා නිසා දුක්කින් සිද්ධ ව ෙනවා. දැන් ඔක්කගේම කර්මජ වි්ඥානයේ ඉහළ පහළ කියයන ඔක්කොම අන්ද බුද්ධික වෙන්ඩුව. එහෙම වෙන්න එක්කෙනෙක් විතරක් එහෙම වෙන්නේ එයාගේ කර්ම යපාකයක් වශෙන් එයා ඒ තත්යට පත්වෙනවා නමුත් සංසාරය කට්ටිය එකතු වෙලා පාපකර්මයක් කොරගෙන තියෙනවා එයා තමයි වැඩියම් මේ කරලතිීන්. විශේෂය මෙහෙම වෙන්නේ ඥානයට නිග්‍රහ කරහමු. ආරඥාාව වලට බුදුරජාන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ආර්ශ්‍රාවකයන්ගේ ඥානයන්ට නිග්‍රහ කළොත් අන්න මන්ද බුද්ධික වෙන හරිභයානකයි එනිසයි ප්‍රශනීින් ගොඩයන්නත් පුළුවන් වෙන්නේ එ බදු දරුව ලව්වා හැකි තරම් බුද්ධඥාණයට ප්‍රසංසා කරන්න ඕන්න. එතකොට මතු අනාගතයේ මහා ප්‍රඥාවන්තයක් කලා අයඋපදීනවා. අර පශ්න වැරදිනවා. ස්මසදැ අවිභූතාරම්න විචිත්ත විරීති දයාලාග තුළටගන්. නඒ එකටත් විභෝතාරම්මණ චිත්තවීති ඇතිවෙනවා. අරමුණක් ඉක්මට දැනගෙන මෙිනිහි කිරීම හැකයාවත් තියෙනවා හැබයිති අන්නේක ඉතින් ඔය ප්‍රශ්ට කොහොමද උත්තරයයක්දන්නේ ඔබතුමිය අහන ඒ මන්ද මාන සිකමැත්තයි මට්ටම ඉන්න ළමයගේ චිත්තස්වභාව කොහොම ලබි තේරුන්ග. මකද සමහර ලමයින් ඉන්න පුළුවන් ටිකත් ඥාන සම්ප්‍රයොක්ත ළමයි සමහර ළමයින්න්න පුළුවන් හොඳරම යාාන වී ප්‍රයක්ත. එනිසා ඒ බන්ධ බුද්ධිකයකිව්වට හැමලාමයෙක්ම එකහා සමාන නෑ හැ ස හැමළමයෙක්ම එකහා සමාන නෑ සමහර ළමන්ගේ ඥානය අඩුවේ සහ ළමන්ගේ ඥානී වැඩි ඉතිං ඒ ළමයගේ ඥානය අනුවතම එක තීරණය සම්ලන් යානට ජවන ජවන ජවනකිලද ජවන ග්‍රියාත්මක වෙනවා එතකොට කර්ම පතියක් සම්පූර්ණවෙන්න හ එහෙම හෙමකත් තිය නොයි කියන්නේ කර්ම පතයක් බොෝ දුරට සම්පූර්ණයෙන් වාඩුවයි එබන්දු ළමයන්ගේ ඇතින් කර්මයක් රැස්සෙනකොට බොහෝ විට එක කර්ම පතිය දක්වා නොයා කර්මය කියන මට්ටමට විතරක් යන්ඩත් පුළුවන් ඒ වගේම තමයි ඒ කර්ම ගොඩත් දුරවලවෙන්න පුළුවන් මොකද ඥාන සම්ප්‍රයුක්ත නැති නිසා දැ සෝමනසසාගත ඥාන සම්පරයුක්ත වනොත් තමයි ඒ කර්මය බලවත්තෙන්නේ ඉතින් උපේක් සහ සාගත ඥාන විප්‍රයොක්ත නොත්හීම ඒේකර්මය ඉතාම දරුවලයි. ඉති නිසා එනිසා ඥාන විප්‍රයොක්ත සිත්වලින් රැස්සන කර්ම ඉතාම දුරුවලයි ඔය වගේ දරුවන්ට පිහිට අන්නේ ඥාන විප්‍රයොක්ත ෂේත් අහේතුක කුසල විපාක සිත් එකටට ගැන අහේතුක සුගති අහේතුකයෝ කියල අදාරම්මනයනක ත ස යල තදි. හිතාගන්නඒ තම ඒ ඒක තැමන් කියැන ඔය උත්තර දෙන්න බැරි ප්‍රසු ඉහන්නම කොට තදාාරම්මනය කියෙ කොහොම තීරණ වෙන්නේ කියල හෙම කියන්නේ කොහොම දැ ඔබතුමේ කතා කියන්නේ ඔබතුමියගේ දරුව ගන හිතලා එක වැරදි එහෙම වෙන්න බෑ දැන් එක එක දරුවන්ටඒක් විදිඒක තදාාරම්මන වෙන්න පුළුවන් තදාරම්මනය කියන්නේ යම්කිසි අරමුණක් කරගෙන එක දිගටම හිතන්න පුලුවන් හැකියාව ඉතින් එතකොට දැන් ඒවගේ දරුවටත් අපිතමගේ ඒෝගේ සාමාන්‍යෙන් ඒ දරුවන්ගේ ඥාන ශක්තිය දුරුවලකමක් නතියෙන්නේ ඒ මොලේ හරියට වැඩිලනේ. ඒයනේ ඒ මනස හරියට ක්‍රියාත්ම කරන්න හැකිියාවක් නැතිීතයට තමයි කියැනේ ඥානයට සර්ලනේ මනසට සල්ලන එවින්්ඥාන්ට සල්ලන මොලයක්ක් ලබිලතින්. ඉතිං එතකොට ඒ දරුව ඉතාම දුරුවලයි. ඉතිං ඒ වගේ කෙනෙක් ගන්න අරමුණ ගේ දක අපිට හිතාගන්න ැද පිහිතමකු සමහට අවුරදු විස්ක් විසිපහක්විතර වසයි ප පිටිම් බැලූ හම සාරීර සවභාවය යාගේ අත්භවය ස්භාය අවරුදු විසිපහක් කියෙක හැබැ වැඩ කරන්න අවුරදු පහහි හහිලාමේෙක් වගේ. එතක ඩයා අවුරදු විසි පහක් වනාට එයා කරන්නේ අවුරදු පහේළමේක් වැඩ. අවුරුදු පහේලාමෙක් වගේ සෙල්ලං කරනවා වැලි බත්තුව යන අපිතම එහෙම දවල් කරනවා කියලා දොඩයාට තදාරම්මන නිමක්ද ඒ මනසට ගෝචරය ආරම්මණ ඉතින් එතකොට මොකද තා ආරම්මණ ව නිග ල අපිට කියන්න බෑ. ඉටක නිසා කේ ලොකු ලොකු කතාවක්ය කියන්නේ ඇවිල්ලා පුද්ගලයාගෙන් පුද්ගලට වෙනස් වෙනවා නිශ්්‍යත නිකමනකට එළබෙන්න්න බෑ මේ අයට මෙහෙමයි මේයට මෙම එහෙම බෑ ඒ තුළ ස්වණන්සේ මේ ඔජාන සම්ප්‍රයුක්ත අසංකාරයක පසව චිත්ත තියෙනවා ළමයි මල් කඩලා බුදුරුවමුදුරුවලට පුද්ජා කරනවා ඒලස්සට සකසල පූජා කරන රේමැකවත්ේ දරව මෙහෙමයි අන්නඒ එක තමයි ඒකත් බලට ඔබතුම හන ප්‍රශ්නොක්කම එකක වගේ දැන් ඒකත් කොහොමට කියන්න කිය කියන්නක දැන් තැන් පුරුදු කරන්න පුළුවන් අපිටේ වගේ දේවා දැ ඔබතුම මේේ දැක යෙනවා නේද රීලාවන්නවා. රේලාව අර අහෙකුටක මනුෂෝ නටවනෝ දැකළ ඇති යමන් පුතා මකුල් ෙදරකිවූහම ඒ විදිරයානෝ යමන් පුතා නයන්දම බලන්නෙ වූහම කදත් ගනින් කරටකි වූහම අරයන්නේ දෙලති රීලා පැටවු අට වනෝ මට කියන්නක දැන්ගේ රේලා පැටිය දන්නවාවද නැන්දම්ම එකඉෙදරයන්නේ කියලා මිනිසුන්්ඩි කියන්නර ප්‍රලා පුතා නැන්දම්මලෑ ෙදරයනු බයිෂ කලි ගනින් පුතා දැන්නැපං කදක් ගනින් ගව්හම ඒ ීලා පැටියයි කියන ඔක්කොටක් කරනවා. දැන් වූ ඒටික කරේ තේනිලාද නන් පුරුදු කරලා ඒවගේ අපි පුළුවන් ඔයවගේ දරුවන් ඔන්නම් පුරුදු කරන්න ඒ වගකිවැටුවට. පුරුදු කළ පම හගන පුරුදු කළ පමණින්ම අසංකාර සෝමනසසාගත ඥානසම්ප්‍රයෘක්ත සංකාර කුසල චිත්ත වැඩින්න ඇහෙම ඒවිල්ල උපපොතින්ම ලැබෙන් ෝන් උත්කෘෂ්ට භවංග චිත්තය උත්කෘෂ්ට භවාංග චිත්තේ බවාවංග චිත්තේ ඥාන සම්ප්‍රයුක්ත වන්නුවන් භවාංග චිත්තය සොමනස්ස සාගත ඥානසම්ප්‍රයුක්ත මහා විපාක කුසල විපාක අටෙන් එකකින් උපදින් ඩෝන තාමචර ෝක නම් යහපත් මනුසේෙක් වසය ත්‍රහ තු ප්‍රතිසාන්ධයක් ලබන් සසංකාරික අසංකාරික ඒ දෙකම උපතින්ම ලැබෙන චිත්තස්භාවේ ස්වභාවයක් ඊට පස්සේ එහෙම ලැි ලතිබුණනොත් තමයි දැන් අපිට දැන් උදාහරණයක් එෙමක මෝටසයිගලයකට පුළුවන් ද ආකාශංය ඒකත් රාථයයක්ත් තමයි මයික ේක ාකාසිෙන් යන්න්න බෑනමක දෙේක හදලමතියෙන්නේ පොළොවයන්ට. එක නිෂ්පාදනය වෙලාම තියෙන්නේ පොළවයන්ඩ. නිෂ්පාදන වෙදධියක ආකාසින් යන් හදප එකක් නෙවි. ඒවගේ දැන් උපදිනකොටම භවාංග චිත්තය විපාක වසයෙන් සකස්සන්නේ කුස්තල විපාක වසයෙන්ද අකුසලවිපාක වසයෙන්ද එහනම් ඊට අනුකුල බවංග චිත්තයක් තමයි ලැබෙන්නේ. එතකොට ඒ භවංග චිත්තයට පුළුවන් දේවල් තියෙනවා. කරන්න බැරි දේවල් තියනවා ඥාන සම්ප්‍රයුක්ත කසලේපාක සිතකින් හටත් ොත් තමයි තිහේතුක ප්‍රතිසන්තිය උත්කෘෂ්ට එහම නොත්තමයි නිර්වාණාව බෝධ කරගඩ හිතල බලලා නුවනින් වැඩක් කරන්න පුොළළුවන් මනුස්සේක් පෙන්න්නේ එහෙම නොවනොත් එහෙම ඒ ඥාන සම්පයක්ත හිතකින් උපතුම් නැත්තං එයාට නුවනින් හිතල බල වැඩ කරන්න බැහ. ඔබතු මේක වේ ර සංකාාර කුසල ජිතයක් ලොව ඒකයි මට දැන් ඒ එකයි මට කියැන බැරි මේ චිත විෂයත් අචේතතිය අනි දැම් කොහොමද මේක ැන අභි කිය අන්නේ දැන් එකඒ දරුවන්ගේ එකක ඥාන ට අන්දැ මංු සුද්ද සිංහලම එකකුවත් ඔබතුමියගේ ස්‍රයානි උපාසකම් මගේ දියනියක් ඉන්නවා මේක ගොටදන ධනනි සමමි කියන්න එවඳ දිනයක් ඉන්නවා ඇකෙ තත්ත්ව වෙනස් මටත් ඇයි මුණගැහිලා තියෙනවා ඇයක තත්ත් වෙනස් ඇගේ තත්ත් වෙනස්ෙන්ට හේතුව ඒත් කියන්න එපයි ඒ දරුවවා කුඩාකාලෙද්දී අසනයි එකේ මිය අන්ඩ හදනකොට අපගේ පරමුත්තරී ත්‍රරමාමෑණී ලෝතුරු ශාන්තිනායක සමමා සම්බුදුපාණන් වහන්සේගේ සරුවසා අසංකල්ප ලක්ෂයක මහා පාර්මිතා අති මහත් වූ පාර්මිතා බලය ගැබ්බලා ආරක්ෂා කරගෙන ඒ ශක්තියෙන් සමුද ඒ ශක්තියෙන් සවයන්ජාතව පැනනැන්ග උත්තරීතර ජෛසි්‍රම හාමුදුරන් වහන්සේ ගේ උතුම් වූ ශාකාරත්නයක් උඩ මොලේ වැඩවසනවා. මෙන්න මේ ජෛස්ත්‍රිම හාමුදුරන් වහසේ ස්පර්ස කිරීමෙන්තවයි මේ දරුවගේ මේ තත්වේ වෙනස්සේලා තිීන්. කසා ඔබ දන්න තිය එකක් ඒ දරුවා පිටිම් බැල්ලුවහම ඒ දරුවවාගේ අර කියන ඒ මන්ද බුද්ධික කියනේ ස්වභාවේ ලක්සන ටික තිබුුණට ඒ දරුවගේ ඇතුල ඉන්නව යානාව දරුවක් සාමාන්‍යය අයට වැඩිය ඒ ගැන සාමාන්‍ය මනුසෙක් ගාන්ටම හොඳ නරක තරුම්ගන්න පුළුව ධර්මය අධර්මේ තේරුම් ගන්න පුළුව දරුවක් ගැනයි මේ කියන් ඉතිඒ දරුව කතා වෙනස් එකක් ඒ දරුව කතතා වෙනස් වනේ ජස්සිරම හමුදුරන්න්නස ස්පර්ස කරපු වෙේලාව ඒ වෙනම කතාවක් නමුත් අනිත්්දරුවන්ට එහෙම අවස්ථාවක් මේ අනිදදරුවයේ වගේ වැඩ කරන්නේ පුරුදු කරලා. මල් බුදු හාමුදුරුවන්ට පුතා මල්ික හිම් පූජ කරන්න එයා ගිහිම පූජ කරන්නේ පුරුද්ධක් වශෙන්. ංකව ලා පැටිය පුරදු කරවගේ පුරද්දක් වශයෙන්මික් ඒ දරුවද නෑ මේ බුදුරජාණ වහන්සේ බුදුරජාහකන විශව ග්‍රමහත්තමන් වහසේ මුන්හන්සේතයි විශ්වයට මඟ පෙන්වේ මුන්හසතාවයි නිර්වාණය දේශනා කළේ උන්වහන්සගේ ධර්මය නිසයි සයක් කෝටයක් සක්කලම මේ සියල්ලු ලෝසතුන් මේ සංසාධක නිදහස්සවෙන්නේ සූේ සයසංකයක් ලෝසතුන් නිවවාන්දකින හෙම බෝධයක්කරදරුවට නෑ. පුරුදදු කරප එකක් කරනවා. ඉතිං එපා මනකිනුත් ඒ දරුවට කුහලයක් වැඩිෙනවා නැත්ති නෑ. පමිකුණුත් කුසලයක් වැඩෙනවා ඒ වැඩින කුසලේ පුනිිශක්තිය දරුවට අනාගතයේ එහපත පිණිස හේතුවේෙනවා. ඉතිං එක නිසා එබඳ දරුවන් ල්වා බුදුරජාන් වහන්සේට පහනක් දල්ුවනික තමයි විශේෂෙන්ම කරණ්ඩෝන එක දැනගෙන කරත් නොදැනකරත් ඒ යානි සංව සි අනිවාර්රම ඥාන සම්ප යෘක් තල උපදිනවා ඊළ ඟත් භවිකතති ඥ ීතියන අඩු පාඩුක් නැතිවලයානවා මේ ජීවිතේද මුණත් ක නෙට ඥානේ අඩ පාඩුව අත්ති නං අසිරමත්තුව බුදුපියාන් වහන්සේට පහනත් දැල්ලුවත් ඒ ඥන තිය අඩු පාඩුව රගන්න ොළුවන් එක ිට දම්ම න පාකයක් වසයීම මේ ජීතිින් ප්‍රඥාව ඥානයේ වැඩන්න පටන් ගන්න අත්දකින්න පුොළුවන්. එනිසා හැමෝ මේ වැඩේ කරන්න තමගේ දරුවන්ට ඥාන මදින මට ඥානේ මදිනා තමන්ගේ මදැඇතින් පිරිසිදුව අසිරි මත්තුව සම්මා සම්බතිපයන් හසට දවස ගාන බදුපහන පත්තු කරන්න අනිවාරෙන් ඥානී හෙටත්තුොඩින් ලැබයවට ඒගන සැක අත්යාගන්න එපා. නිර්වාෝදල් සපත්තේවා නිවන පූර්මත්වා තරුවන් සරණයි. හොඳයි එහෙනං මේ දේශනාව මෙතරින් එහැ පැතර තවත් ගැඹුරු පැත්තකට යනවා ඇත්තටම ඒ ගැඹුර ගැන හිතාගන්න බැරු ඉන්න මමත් එකඇන්න මේ කොච්චර ගැඹුරට බහිනවා දවසාී උඩට එන්න බැරිවෙේත් දන්න නැනී ගැඹුරට බැහැලා බැහැල සතිපට්ටන් දශනාවල දැන් සමුදය ධර්ම තුළින් බැස්ස පතුලට තව වහිනවා තව මේ මනෝදවාර චිත්තවීති ගැන තව ඔබ ැගන්න න න් හන්න පුළුවන් ඊට අමතරම දැන් ස්තරහට විස්තරන් ලාාපපුරත්ව නො චිත්තක්ෂණයක පටිසම උපාද ගැන ඉටස්සෙල්ලා අරපනාජාවන ගැනත් ඔබ දැනවත් කරන්න ඕෝන මාර්ග පල්ල චිත්තවීති ධ්‍යානචිත්තවීති මේ වැතියන වෙනස්ත ඒගැනත් ඔබ දැනගන්න කැමති නේද ඒගනත් දැනගන්න කැමති එහනම් ඒ ගැන පැහැදිලි කරන්නම් මේ විරාමීින් පස්සේ හොමද අර්පනාාජාවන සකස්වයන්නේ අර්පනාජාවනව තින විශිසත්‍යයමොකද ඒ ිත්තවවිීතිවල තියන විශිෂත්්‍යයෙනවාද ගැන ඒ විස්තරයක් දැන් පැහැදිලි කරනවා එහෙමනං අපි මේ විවේකෙන් පසි නැවතත් වුණ ගැහමු ලෝතුරුුවරන සඳහම් මණ්ඩපෙන් වීරය සිඳගාන්්ඩේපා අරභත නික්කමත යුන්ජත බුද්ධ සාාසනයේ මේ අරඹන්න නික්මෙන්ඩ හැසිරන්න බුද්ධ සාසනයේ වීරියය ඇතිව ඒ නිසා මේ හටගත්ත වේරය අනුරක්කන පදහන ඒ කුසලේ ආරක්ෂාල් කරගන්න මනුස්සේ් කුසලයක් ඇති කරගන්න පහසුයි කුසලේ ආරක්ෂා කරගන්න එකයි අපහසු. බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් ඕෝක. කුසලය ආරම්භ කරන්න පහසුයි දැ උදාහරණයක්ුවොත් බණහන්න පටන්ගන්න පහසුයි. දිගටම වනහගෙන යන්ඩයි බැරි. දැන් මෙතෙන්ට ඇවිල් ඉඳගන්න පහසු ඉවේරයෙන්. එකකට ම මේ භික්‍ෂුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කල් ඉවරවෙනකං උන්වහන්සේ අපි වෙනුවෙන් නේද මේ ධර්මය දේශනා කරන්නේ එහෙනම් අපි මේ ධර්මයට මනාකොට කන්දෙන් ඕන නේද කියන වුවමනාවෙන් සහිබුද්ධියයෙන් සෝතාවදානින් අන්තිමෙනකම් බන හදනින්ටයි අමාරු. එන්සට ටික් වෙල යනකට ඔබ දැක තිෙනවද ම බණ කියන ගම මෙහෙමින්වා. ද මෙ දැකදිනදක. මෙෙම? මේක වදින්නෑ බස්ෙකයන් වනම් වදින හ පැත්තේ සිීට්ික දක් මේමගේ ලොවලුවට අනි පැත්තට එහෙම දැකල තියෙන ඔතුබ නෑනේ මම දැකළ තියනය වුුණට බ නහනා එහෙම්බේෙනවා එනිසා මං මේ තඩෙපා ඉට පසේ ඉට පසෙනෑ හාමුදුරුව බයිනව බණහනකොට කියලා මංහන්යම පල නිදාගන්න දාවේ කියලා නිදාගණ නිෙවෙනයාවයි එහෙනම් මායිස්සල අවදි වෙලා බණහන්ඩෝන් එනිසා එහම නොවන්න යයි කියල වෙල්ල හම අන්නර පශෙන් සුසමා රදධනෑ එකෙන් නිවන මර්මුණු කරගන නෙවෙයි තාමෝඔබ ජීවත්තයන්නේ නිවන මරමුණු කරගන ජීවත්වයෙන වනුවේ වීර වැඩන ොබේ මනසේ සුසමාරද්ධය මති නිවන මරමුණු කරගත්ත වීරය මදි එනිසා තව ලෝකතියන පුරස්න පාලෙහිලාලව ගැනත් හිතමින් ඒ ගැ තැවමින් ඒවැඩත් කාලයවෙන් කරමින් ගත කරන ජීවිතයක් නිසා ඇති දැම්බ නැහවා පස්සේ හනුවනේද ට අහන්නන්කෝ පස්සියෝටියුබ එකෙන් ගහන්නන් යනදිවසයෙන් දුරුවල වෙලා වීරේසිදගෙන ධර්මදේශනාවට පෙර ඔබ නික්පිලයන්්ඩ එපා. මොකද මම බණ කිය අන් ගත්තර පසේ ඇස් දෙක වහගන්නවා ඉස්සරහයින්නේ කවුදකින්ද මන්ද කොච්චරක් ඉන්නවාද කියන එක අදාළකාරණාවක් නෙවෙයි. ඔබ දැනගණ්ඩෝන ගොඩනගිච කුසල ආරක්ෂාරගන්ඩ. අනුරක්ෂණ පදහන ඒ උතුම් කුසල ආරක්ෂා කරගෙන නැවත මේ විරාමයෙන් පස්සේ මුණග හෙනවකෙනනධස්ථානෙන් කවරු සාධ කායක් පත්ොඳ.